ජයවර්ධන පුර හොස්පිල් එකේ මේ වකුගඩු එකගේ ඩොක්ටර් නිරෝෂන් කියලා කෙනෙක් ඉවත් කළා දෙනවා. ඒ වෙලේ වැඩ වර්ධනයක් කරන මොකද්ද මේ රජ වෛද්‍ය විද්‍යාගි සංගම දන්නවද දැනුවත්ද? ඒ ජයවර්ධන පුර වහලේ මම හිතන්නේ වකුගඩු ඒකකේ කියන්නේ වකුගඩු සමර ශල්‍යකර්ම සිදු කරන ඒකකේ යම් ගැටලුවක් සම්බන්ධයෙන් අපිට යම් දැනුවත් කිරීමක් පහුගිය සතියේදී ලැබුණා. මේ සම්බන්ධයෙන් මේ වෙනකොට රජ වෛද්‍ය විද්‍යාගි සංගමයේ විදියට ශ්‍රී ජයවර්ධන පුර වහලේ අපේ ශාඛා සමිතියෙන් අපි වාර්තාවක් ඇඳවලා තියෙනවා. මෙහිදී මේ වෙනකොට තියෙන තොරතුරු තියෙන්නේ මේදී එක්තරා වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අනෙකුත් වෛද්‍යවරුන්ට ගැටලුවක් තියෙනවා. ඒ වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔయిత පෙරත් යම්ම් ගැටලු තිබුණා. මීට පෙර අය රාජකාරී කටයුතු කරපු ස්ථානවලදී එහිදී යම් සිදු කරපු තීන්දුව తీරන මත මේ ශල්‍ය වෛද්‍යවරයා මේ වකුගඩු වද කිරීම කොට සිදු කරන ශල්‍ය වෛද්‍යවරයා සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධන පුර වහලේ පාලනාධිකාරී විසින් යම් තීන්දුව తీරන අරගෙන තිබුණා. එතකොට ඒ තීන්දුව తీරනවල පසුබිම මොකද්ද? මේ යම් නීත්‍යානුකූල පදනමක් තියෙනවාද? ඒ තීන්දුව తీරන ගන්නකොට අවශ්‍ය නීත්‍යානුකූල ඒ ක්‍රියාමාර්ග තියෙනවා. එතකොට ඒ අනුගමනය කළාද මේ සම්බන්ධයෙන් සහ මේ පසුබිම සම්බන්ධයෙන් මේ රජයේ වෛද්‍ය දාරික්ගේ සංගමයේ විදිහට අපි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අපේ ශාඛා සංගමයෙන් අපි වාර්තාවක් ඇඳවලා තියෙනවා. ඒ වාර්තාව ලැබුණු වහාම එය අධ්‍යයනය කළා විධායක සභාව විදිහට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දුව తీරන සහ ඒ සියලු පාර්ශ්වවත් සමග සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. එකෙන් දේශපාලන මැදිහත්වීම මත ඒ වකෝඩුවේකට තවත් වෛද්‍යවරුන් බඳවාගෙන තියෙනවද? එහෙම දේශපාලන මැදිහත්වීමක් සම්බන්ධයෙන් තාම අපිට තොරතුරු වාර්තාලා නැහැ. ඒ නිසා තමයි නමුත් මේ සම්බන්ධයෙන් අපි සම්පූර්ණ අධ්‍යයනය කරන්න ඕනේ. මොකද දැන් ශ්‍රී ජයවර්ධනපුර රෝහල කියන්නේ සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ පවතින රෝහලක් නෙමෙයි. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට වෛද්‍යවරුන් අනියුක්ත කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා වෛද්‍යවරුන් අනියුක්ත කිරීම ඒ ක්‍රමවේදයක් වෙනම තියෙනවා. නමුත් දැන් මේ වන විට PSC එක නැත්නම් රාජ්‍ය සභා කොමිෂන් සභාව හරහා උපදෙස් ලැබිලා තියෙනවා. මේක අර්ධ රාජ්‍ය මට්ටමේ ක්‍රියාත්මක රෝහලක් නිසා රාජ්‍ය අංශයේ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ ඉන්න වෛද්‍යවරුන් ඍජුව අදාළ රෝහලට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් යම් සීමා මායිම් පැනවිලා තියෙනවා. ඒතර විශේෂඥ වෛද්‍යවරුන් මේ රෝහලට අනුයුක්ත කිරීමේ වෙනම ක්‍රමවේදයක්. ඒ නිසා මේ සමස්ත ක්‍රමවේදෙම අධ්‍යයනය කරලා මේ ක්‍රමවේදය ඇතුලේ මේ තියෙන ගැටලුවට බාධා වෙලා තියෙන මොකද්ද කියන කාරණේ සම්බන්ධයෙන් මම හිතන්නේ අපි අධ්‍යයනයක් කළ යුතුයි. ඒ සඳහා අපි මේ සම්බන්ධයෙන් වார்த்தාවක් ඇඳවලා තියෙනවා කියන කාරණේ නිසා ඒ වார்த்தාව ලැබුණාට පස්සේ ඔය කියන විදිහේ දේශපාලන මැදිහත්වීම් තියෙනවද වෙන කාගේ හරි මැදිහත්වීමක් තියෙනවද නැත්නම් මෙතන රෝගී සත්කාර සේවන් සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙලා තියෙනවද එහෙම නැත්නම් මේ අනුගමනය කරලා තියෙන ක්‍රියා පිළිවෙලේ ගැටලුවක් තියෙනවද සහ ඒ සම්බන්ධයෙන් මොනවද ගන්න ඕන තීන්දුව తీරන කියන කාරණේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා මේ මොන විදිහේ මැදිහත්වීම් හෝ මොන තීන්දුව తీරන ගත්තත් අවසානයේදී රෝගී සත්කාර සේවාවන්ට කිසිදු ගැටලුවක් සිදු නොවන විදිහට මේ ගැටලුව විසඳා ගැනීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රෝහලේ පාලන අධිකාරියට තියෙනවා.